මේ මහත්යත් එක වැඩ කරන්න බෑනේ ටිකක් අමාරුයි වගේ අමාරුයි ඔව් හතෝ එහෙමකෝ මේ පොඩ්ඩක් අම් මිස් වෙන්න බෑනේ බෑ ඔව් දැන් ආයේ ගලවනවා ඔව් හතෝ ගැලෙව පඩි පොඩ්ඩක් හා මොකද වෙලා තියෙන්නේ මහත්ය හඩමදී කිව්වනේ පඩි උස වැඩි වයස කරේ නගින්න අමාරුයි කිව්වා ඔව් මේ වය ගොඩක් වයසට ගියාට පස්සේ මිනිස් ආයෙත් නගින්න පුළුවන් කමක් තියෙන්න ඕනි කියලා ආපහු ගලවන්න එක උස වැඩි කියලා උස වැඩි කියලා ඔව් මං අර මේ බිල්ඩින්ග් වලට ගහන ක්‍රමයට ගැහුවේ ඔව් ඒක මහත්යට හරි ගියේ නැහැනේ ඔව් ඒ හරියන්නේ ඉතින් මාතේකට ඇස් එකයි ඕන විදිහට කරන්න ඕනි කියලා මහත්ය කව ගලවලා ආපහු හරි ගස්සලා අඩු කරලා ගහන්න කියලා ඔව් ඒ හින්දා ගැලෙව මහත්ය ආයි අමාරුයිනේ අමාරුයි මහත්ය දැන් දෙපාරක් වැඩේනේ දෙපාරක් වැඩේ ඔව් නමුත් මේ බාසුන් නැහැ මේ කරන වැඩේ ඒ විදියට තියෙන්න ඕන. ඔව් මහත්තයා. නැත්තම් මේවා අපි කරණේමෙන් ප්‍රතිඵලයක් නැහැ. ඔව්. අපි හැමදාම ඇවිල්ලා බලලා බලලා මේක නිකන් අහසට යන්න වගේ ගැහුවට හරියන්නේ නැහැ නේ නේ. ඔව් මහත්තයෝ. මං දැන් ආපු ගමන් බැලුවා කොහොමද මේකට යන්නේ කියලා. නෑ නෑ. ස්ටෑන්ඩ් සයිස් එකට ගැහුවනේ වැඩි ගහන විදිහට ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ වාසනේ මොකද දන්නවද? අපි කල්පනා කරන්න ඕන වැඩක් කරද්දි විශේෂයෙන්ම වයසක අයනේ ඔව් මහත්තයෝ ඔ මේ විශේෂම පොය දිනවන් වලද බොහෝ දිනයන් වලද හාමුදුරුවෝ වයසට ගියාම මේකේ නගින්න පුළුවන් තරක් වෙන්න බෑ නේද ඔව් මහත්තයෝ ඒකනේ ඈ ඔව් ඒ විදියට අපි හදලා තියන්න ඕනේ ඒ නිසා තමයි මං කිව්වා ආයි නැවත ඔක ගලවන්න කියලා මොකද ඒක ගැලෙවුවනම් මෙන්න මේ උසට එන්නේ ඔව් මහත්තයෝ ගොඩක් විශ්සනවා ඉතින් අඟල් 6 8යි සයිඩ් ස්ටෑන්ඩර්ඩ් සයිස් එකට අර ගැහුවේ පඩි ඒකෙන් තමයි වැඩි උනේ දැන් අපි මේ මහත්තයගේ ඉදිරිය පොළවේ මට්ටමට ගහන්න තව සාඩු කරලා සාඩු කරන්න ඕන ඔව් සාඩු කරමු ඔව් සාඩු කරලා මොකද යා පැත්තෙන් අරින් කරන්න කපන්න මේව කරලා ගහන්න බාසුන්න එහෙම හා මහත්තයෝ ඈ හරි පොඩ්ඩක් අර මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන මොකද මං හිතන් ඉන්නේ මේක පහසු වෙන්න සහ පොඩි ලස්සනක් තියෙන්න ඕන මෙතන ඉඳලා බැලුවාම මේ හරිය ඉඳලා බැලුවාම තියෙන්න ඕන මේකේ විශේෂම පෙනුමක් තියෙන්න ඕන මේ ධර්මශාලාවේ ඉදිරිපස පෙනුමක් කෙන විදියට තියෙන්න ඕන එක කණ්ඩියක් විදියට වෙන්න බෑ ඔව් මහත්තයෝ ඔව් එනිසා මේ වැඩේ හරියට වෙන්න ඕන විශේෂම මේ ගොඩ නැගිලා ගැලවුවට පස්සේ මේ පඩිපෙල ලස්සනට පේන්න තියෙන ඕන බහින්න පුළුවන් විදියට මේ අයියා තේරෙනවද එතකොට අර උස්සෝ විදියට ගැහුවොත් මේකේ පෙනුමක් එන්නේ නැහැ ඔව් මෙතනින් ගොඩක් අහුරනවා ඔව් ඒ නිසා මේ පෙනුම වෙන විදියටත් පහසු වෙන විදියටත් වැඩේ කෙරෙන්න ඕන නෑ මහත්තයෝ හරි ඈ හා මහත්තයෝ හරි 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 දේවිදකුණ මන්දකණ්ඩා විදියට අද දිනේදීත් අපේ පොඩි හාමුදුරන් වහන්සේගේ සදහම් මන්දිරය විශේෂයෙන් සංඝවත්තම්මා සදහම් මන්දිරය නිර්මාණය කිරීමේ කටයුත්ත තමයි අද දවසේ සිදු වුණා විශේෂයෙන්ම අපි ඇත්තටම සංඝවත්තම්මගේ වැඩසටහනක් අද ඉදිරිපත් කරා විශේෂයෙන් හැම විටම අපි උත්සාහ ගත්තේ සංඝවත්තම්මගේ සෞඛ්‍ය තත්ත්වය මේ තවත්තල තියෙන මේ කොරෝනා තත්ත්වයත් එක්ක තමයි අපි සති දෙකකට වැඩි කාලයක් ගියේ නැත්තේ ඉතින් ඊයේ දිනේදී අපි හැමදෙරෝනේ ගිහිල්ලා වෙලා අපි සපදුක් බලලා ආවා ඉතින් අද දවසෙත් අපි බලාපොරොත්තු වෙනවා මේ විශේෂයෙන්ම අද දිනේදී මේ විහාරස්ථානයේ පඩිපෙළ සකස් කිරීමේ කටයුත්ත තමයි සිදු වුණේ අද උදෑසන මම එනකොට බසු නැහැලා මේ අහසට නගින විදිහට තමයි පඩිපෙළ හදලා තිබ්බේ මං කෝ මේ මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා ඊට පස්සේ 11 විතර වෙලා නේද අපි හඳුරන්නේ ඔව් උදේ ඔව් කොන්ක්‍රීට් එක දාන්න ඔන්න මෙන්න තියලා ඊට පස්සේ තමයි මම ආවේ ඊට පස්සේ ආවට පස්සේ මං කෝ මේක කිසිසේත් ගැලපෙන්නේ නැහැ ඒකට හේතුව තමයි මේකේ මේ බණශාලාව පෙනුමට හානියක් වගේම විශේෂයෙන් වයෝවෘද්ධ අම්මල තාත්තලට ඇත්තටම මේකේ බහින්න බැරි ආකාරයට තමයි ඇත්තටම තිබුණේ බහින්න බැරි කියලා කියන්නේ මේකේ තියෙන මේ කෙලින් අතට තමයි ඇත්තටම ගහලා තිබ්බේ ඒක ඉතින් ඇත්තටම මේ වගේ ආකාරයට තිබුණොත් සිරස් ආකාරයට තිබුණොත් ඇත්තටම බහින්න අමාරුයි අපි හැම විටම විශේෂයෙන්ම විහාරස්ථානවලට විශේෂ පූජාවලට පොහොය දිනයන් වලදී එන අපේ අම්මලා තාත්තලාට පහසු වෙන විදිහට තමයි ඇත්තට මේ කටයුතු සිදු කරන්නේ විශේෂයෙන් අපේ හාමුදුරුවෝත් වයසට ගියාම මේ පඩිපෙලෙන් අපේ හාමුදුරනේ වහන්සේට වඩින්න හැකියාව තියෙන විදිහට තමයි ඇත්තටම අපි මේ කටයුතු සකස් කරන්නේ ඉතින් විශේෂයෙන්ම හැම දෙයක් අපි නිරන්තරයෙන්ම මේ ධර්මශාලාවේ කටයුතු හොයා බලන්නේ මොකද ඒ ඔබෙන් ලැබෙන මුදල සාධාරණ විදියටත් හරිම නිර්මාණාත්මක විදියට සහ ඵලදායි ලෙස යෙදීම තමයි අපේ මූලික කටයුත්ත බවට පත් වෙන්නේ ඒ නිසාවෙන් හැම දිනයකදීම මම ආවා ඇත්තටම ඇවිල්ලා අදාළ විදියටම තමයි මේ කටයුතු සිදු කරන්නේ මොකද මාත් එක්ක අපි හඳුනන වැඩ කරන්න ටිකක් අමාරුයි නේ ඈ
එහෙම කියන්න බෑ ඉතින් කරන්න පුළුවන් එහෙමයි මෙහිමයි අර අර හරියට කරන්නේ කියන එක තමයි කියන්නේ බුදුමා ඒක තමයි වැදගත් වෙන්නේ එහෙමයි ආවට කියන්න නැතුව කරන දේ හරියට කරන්නේ කියන්නේ එහෙමයි ඉතින් ඇත්තටම අද දිනේදී වරුවකට ආසන්න කාලයක් ඇත්තටම ඔවුන් යෙදিলা තිබුණා ඒ ශ්‍රමය සම්පූර්ණ මේ යම් ආකාරයක මෙනවා හැබැයි ඒ ඇතුලේ වෙන හානිය ඊට වඩා වැඩි ඉතින් මං සාමාන්‍යයෙන් පෞද්ගලිකව ජීවිතකට මාදායතන විදිහට ඒවෙන් වෙන හානියට වඩා විශේෂයෙන්ම දිගු කාලයක් තිස්සේ යම් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒකට අපි කිසිසේත් මොකද කරන්නේ මේක කරා දාලා ගියා එහෙම කරන්න බෑ ඒක සාමාන්‍යයෙන් මං කරන වැඩවලදී මං එහෙම කැමති නෑ මොකද කරන වැඩේ සාමාන්‍යයෙන් හරියට කරන්න එක තමයි මම උත්සාහ කරන්නේ ඒකට ඔබ මම විශ්වාස කරනවා ඔබත් ඒකට ආශිර්වාද කරනවා මොකද ඔබෙන් ලැබිච්ච මුදල් වලට හරිම සාධාරණ විදිහට අපි හඳුරන්නේ මේ කටයුතු සිදු වෙන්න ඕන අපි සම්බන්ධව තියෙන විශ්වාසය මත තමයි හඳුරන්නේ මේ සියල්ල වෙන්නේ ඒ නිසා අපි මේ විශ්වාසය ඉෂ්ට කිරීම අපේ යුතුයකමක් අපි හඳුරන්නේ ඒ නිසා තමයි කොයි දේවල් තිබුණත් ගැටලුකාරී තත්යන් යම් ආකාරයක මේ මොන කාරණා තිබ්බත් අපි ඒ විදියටම තමයි ඒක කරන්නේ මොකද ඒක ඔබට කරන ගෞරවයක් වගේම මගේ හිතට සැනසීමක් අහමතර මේවා සිදු කිරීමෙන් අපි ලබන්නේ ඇත්තටම සැනසීමක් සතුටක් මේ දිහා බලලා හරියට මේ වැඩේ වෙලා තියෙනවා ඒ හින්දා අපිට සතුටුයි කියන එක කාරණේ තමයි අපි හඳුරන්නේ මේක සිදු වෙන්නේ විශේෂම අපි කියන්න කැමති ඇත්තටම කොළඹ ඉන්න අම්මලා කීප දෙනෙක් මේ මේ ස්ථානෙටත් ආව අම්මලා අද දිනේදීත් මම කතා කරා එතුමියලට විශේෂම ඒ අම්මා මල්කාන්ති ගුණවර්ධන අම්මා තමයි ගුරුවරියක් ඔබ වහන්සේත් එක්කත් කතා කරා එදා ඇවිල්ලා එතුමියලගෙන් ලැබෙන ශක්තිය ධෛර්යය ඉතාමත්ම වැදගත් අපේ හැමදෙරේ මේ මේ තියෙන අමාරු කටයුත්ත දුෂ්කර කටයුත්ත එතුමිය කිව්වෙත් අපේ හැමදෙරේ මුළු ලෝකයේම වැඩ පස්සට යද්දි ඔබ උඩුගම්බලා පීනන එක ගැන අතිශයම සතුටු වෙනවා කියන එක හැමදෙරේ ඒ අම්මා ප්‍රකාශ කරා විශේෂයෙන්ම එතුමිය හැම දෙයක් මේ සිදු කරන්නේ ලීලාවති හේරත් අවුරුදු 25ක් වෙනවා මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතුව තමයි ඇත්තටම මල්කාන්ති ගුණවර්ධන අම්මා නිරන්තරයෙන් අපිට හැම වැඩසටහනක් මේ කටයුත්ත වගේ පමණක් නොවේ රූපිකාගේ වැඩසටහන අපි එක්ක ඉන්න පවුලේ සමාජිකාවක් විදියට අම්ම කෙනෙක් විදියට හැම විදියටම ශක්තිය ධෛර්යය ලබා දෙමින් නිවැරදි කිරීම කරමින් අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා ඒ වගේම කියන්න කැමති ඇත්තටම කැනඩාවේ ඉන්න අම්ම කෙනෙක් නම කියන්න එපා කිව්වා ලංකාවේ ගණේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා ඉන්නේ දැනට කැනඩාවේ තමයි අම්මා ඉන්නේ දැන් සේවය කරන්නේ අම්මා වෙනුවෙන් තමයි කරන්නේ සීලවති ජයසූරිය අම්මාට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන අවුරුදු 8ක් වෙනවා නැති වෙලා ඒ අම්මා ඉතින් පියාණන් වහන්සේට අමරසිරි ජයමහ පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්න භාවය සහ එතුමිය හරිම අලුත් කතාවක් කිව්වා මට ධර්මාවෝධ ලැබේවා කියන ප්‍රාර්ථනේ ඉතාමත්ම හරිම වෙනස් ඉතාමත්ම ගැඹුරු සහ පුදුමාකාර බලාපොරොත්තුවක් කියලා ඒ මට විශ්වාස කරන්නේ ඒ අම්මගේ හදවතින්ම පුදුමාකාරව මානුෂීය කාරණාවන් දෝරගලනවා මොකද අපිට හරිම ශක්තියක් සහ අපි මේ මනුෂ්‍යත්වයෙන් වපුරන සමාජයක ඉන්න මිනිස්සු විදිහට ඉතින් මිනිස්යන් මේකට සදා වැළඳිලා සදා මේකට එක සම්බන්ධ වෙමින් අපිට පුදුමාකාර ජවයක් ශක්තියක් ලබා දෙනවා ඒ හරහාම තමයි මේ දවැන්ත වූ කටයුත්ත සිදු වෙන්නේ විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ දවැන්තම කටයුත්ත තමයි අපි සිදු කරන්නේ ඉතින් ඒ කරන එක හරි ආකාරව නිවැරදිව සිදු කරන්න ඕන තවත් යම් ආකාරයේ තව අවුරුදු 10ක් ගියත් මේ තියෙන සමාජ පරිසරන වලට ගැළපෙන ආකාරයේ සිතල තමයි අපි හැමදෙරේ මේ කටයුතු අපි සිදු කරන්නේ ඒක තමයි වෙන්න ඕන කාරණේ කියලා හිතන්නේ ළඟ නෙමෙයි බලන්න ඕන දුර දුර බලලා ඉවරලා ඒ තියෙන සමාජ අවශ්‍යතාවයන් වලට ගැළපෙන විදියට නවීනත්වයන් සහ පැරණි සාම්ප්‍රදායික ලක්ෂණයන් ඇතුල් කරමින් තමයි මේ කටයුතු සිදු කරන්න විශේෂයෙන්ම එවැනි අලංකාරවත් දේවල් අපිට සිදු කරන්න පුළුවන් ඇතතර නමුත් තියෙන ආර්ථික කාරණාවන් ඇතුළේ තමයි අපි බොහෝ විදියට කලාත්මක පැතිවලට ගියහම ටිකක් ගියදම් සැර වැඩි වෙනවා නමුත් ඒත් අපි අත්‍යවශ්‍ය කාරණා සියල්ල අපි සිදු කරමින් යනවා විශේෂයෙන් මල් ආසනේ සැකසීම සඳහා අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න
අපේ අක්කා උදව් කරා කුමාරි අක්කා ඉතින් හැම දිනාගේම පුදුමාකාර ආශිර්වාදයක් ඔහුන්ට මේ පින් වගා කරගන්න හොඳ තෝතැන්නක් බවට අද මේ අපේ විහාරස්ථානයේ පත් වෙලා තියෙනවා අපේ හැමදෙරනේ ඉතින් හරිම සතුටුයි මේ වගේ උතුම් කටයුත්තක් එක්ක සහ සම්බන්ධ වීම ගැන ඉතින් අපේ හැමදෙරනේ ඔබ වහන්සේට මොන වගේ හැඟීමක්ද අද දවසේ ඔබ වහන්සේට තියෙන්නේ නමෝ බුද්ධාය සියලු දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අද දවසේ අපේ පන්සලේ සංඝවත්තම්මා දහම් මන්දිරයේ පඩිපෙළ නිර්මාණය කරන්නට දුනා ඉතින් ඒ අනුව සිහිපත් කරනවා නම් මහත්ඵල මහානිසංස පින්කමක් ටීවී දක්ුණ නරඹන කාරුණික සදහැවතුනි පුන්ලොවක් සනසා වදාළ ලෞතුරා බුදුරජාන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ තියෙනවා බෞද්ධයෙක් වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණධර්ම පහක් ඒ ගුණධර්ම පහ හඳුන්වන්නේ ශේක බල කියලා මේ ශේක බල දිනු කරගත යුතුයි බෞද්ධයෙක් වශයෙන් ශේක බලවල පළවෙනි එක තමයි සද්ධාව සද්ධාවක් තියෙන්න ඕන බෞද්ධයෙක් වශයෙන් සද්ධාව කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය පරිශීලනය කළා ඉගෙනගෙන ඒ කෙරෙහි පැහැදීම ධර්ම රත්නයේ ගුණ හය ඉගෙනගෙන ඒ කෙරෙහි පැහැදීම සංඝ රත්නයේ ගුණ නමය කෙරෙහි පරිශීලනය කළා ඒ කෙරෙහි ඒ ඉගෙනගෙන ඒ කෙරෙහි පැහැදීම තමයි සද්ධාව කියන්නේ ඉතින් ඒ අනුව තුරුණුවන් කෙරෙහි සද්ධාවක් තියෙන්න ඕන බෞද්ධයෙක් වශයෙන් अरे සඳහන් කළ ටීචර් ඒ ගුරු මෑණියන් ඒ කණ්ඩායමටම ලොකු ශ්‍රද්ධාවක් තිබුණ නිසා තමයි තුරුණුවන් කෙරෙහි ලොකු පැහැදීමක් තිබුණ නිසා තමයි දුරකතන ගවාගෙන මේ ස්ථානට ආවේ. ඇවිල්ලා අපි දැකලා අපි හඳුනාගෙන තුරුණුවන් කෙරෙහි තියෙන දැඩි විශ්වාසය ඇතුව පැහැදීමෙන් මේ සංඝවත්තම්මා දහම් මන්දිරය ඉදිකරන්න ආදාර කළ තියෙනවා මිය ගියපු මෑණි කෙනෙක් ප්‍රපින් අනුමෝදන් කිරීමට. එහෙමයි. ඉතින් ඒක මහත්ඵල මහානිසංස පින්කම. ඔව් සීලවති ජයසූරිය අම්මට අවුරුදු 8ක් වෙනවා. 8ක් වෙන මේ මෑණිව සිහිපත් කළා. ඉතින් ඒ සීලවති ගුණසේකර මෑණියන්ට මේ පින් ජයසූරිය මෑණියන්ට ඒ වගේම හැමදෙරේ ලීලාවති හේරත් අපේ අර ටීචර්ගේ අම්මා ලීලාවති හේරත් ඒ අම්මත් මේ තනියම බලන්න ඔබතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිව මේ channel එක නරඹලා ඒ අම්මා කියපු කතාව තමයි මම රාත්‍රියේ වැඩ කටයුතු ටික නිමා කළා මගේ සියලු වැඩ කටයුතු නිමා කළා මම මේ බලනවා කව මේ YouTube එකේ මේ TV දකුණ බලබල මේ සංඝවත්තම්මාගේ චරිතය කෙරෙහි මට පුදුමාකාර ලැබියාවක් ඒ අම්මා කෙරෙහි සෙනෙහසක් තියෙනවා කිව්වා ඉතින් ඒ අද දවසේ අර ඒ මහත්මයා ඒ වීඩියෝ එක අද දවසේ ඒ විකාශනය කළා. ඉතින් සංඝවත්තම්මා කෙරෙහි ලොකු රැඳියාවක් මේ ලෝකවාසී ජනතාවට තියෙන බව පෙනී යනවා. ලෝක පූජිත මෑණිකෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හැම දිනාටම ගාව මේ තුරුණුවන් කෙරෙහි දැඩි විශ්වාසයක් තියෙන නිසා තමයි මේ ශ්‍රද්ධාව ඇති වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ තුරුණුවන් කෙරෙහි පැහැදීම. සද්ධාව කියන්නේ ඊළඟට සද්දා සීල අනිවාර්යෙන් බෞද්ධයෙක් වශයෙන් සිල්වත් විය යුතුයි. කයින් වෙන වැරදි, වචනයෙන් වෙන වැරදි හික්මවාගෙන හික්මිච්ච කෙනෙක් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ පුජ්‍යලයක් හික්මවා ගන්න, පුජ්‍යලයක් හසුරවා ගන්න හදන ස්ථානයක් තමයි මේ ගොඩනගන්නේ. කුඩා අවදී ඉඳලම දරුවන්ගේ සිත් පිරිසිදුයි මහත්තයෝ. එහෙමයි. මේ කුඩා දරුවගේ සිත හරියම පිරිසිදුයි. පබස්සර බිඳම් බික්කවේ ආගන්තුකේහි උපක්කිලිත්තේ උපක්කිලිත්තන්ති
මේ දරුවගේ සිත හරීම ප්‍රබාස්සරයි පිරිසිදුයි බහැරින් එනා වූ අකුසල මූලයන් නිසා තමයි දරුවගේ සිත අපිරිසිදු වෙන්නේ ඉතින් ඒ උදාහරණයක් ගත්තාම අම්මා කෙනෙක් දරුවෙකුට මොනවා හරි සෙල්ලම් බඩුවක් කරන් දුන්නාම ඒ අම්මා කියන ඕක කාටවත් අල්ලන් දෙන්න එපා කඩන්නවත් දෙන්න අල්ලන් දෙන්න එපා කියලා දිතිරන් එක එක විදිහේ දේවල් දානවා දරුවගේ ඔළුවට ඒ දරුවා ඒ කෙරෙහි ආසාවක් ඇති වෙනවා ඉතින් ඒක එතනින් තමයි එතන තෘෂ්ණාවක් ඇති වෙන්නේ ඉතින් අරක එහෙම නැතුව මේක අනිත්‍ය අනිත්‍ය පිළිබඳව මේක කැඩෙනවා කියන එක පිළිබඳව මේක දරුවට කියා දෙනවා නම් තමයි වැදගත් වෙන්නේ ඉතින් ඒකෙන් නිසා දරුවගේ සිත අපිරිසිදු වෙනවා ඉතින් දරුවන්ගේ සිත අපිරිසිදු වෙන සිත් පිරිසිදු කරන තෝතන්නක් තමයි මේ ධර්මශාලාවක් කියන්නේ ඉතින් ඒ අනුව අර සීක බලවල දෙවෙනි එක තමයි සීලය සිල්වත් විය යුතුයි නිති පන්සිල් හොරට සිල් ආරක්ෂා කළ යුතුයි සිල්වත් කෙනෙක් විය යුතුයි ඊළඟට සද්ධා සීල සුත සුත කියලා කියන්නේ ලෞතුරු බණ අහන්න ඕන බෞද්ධයෙක් වශයෙන් සීක බල පහේ ප්‍රගුණ කළ යුතු ගුණ ධර්මවල තුන්වෙනි එක තමයි බණ අහන්න ඕන දවසකට එක පැයක්වත් අඩුම ගානේ ධර්ම දේශනාවක් සවන්ේ කරන්න ඕන ඇහුවට මදි ධාරණය කරගන්න ඕන ධාරණය කරගත්තරත් මදි ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ඉවහල් කරගන්න ඕන යෝනිසෝ මනසිකාරය විමසා බලලා ගැටළු අවස්ථාවදී ධර්මයත් එක්ක සංසන්දනය කරලා තමන්ගේ ජීවිතයට ඉවහල් කරගෙන ධර්මාන ජීවිත කාල ජීවිතයක් ගත කරන්න ඕන එතකොට සද්ධා සීල සුත ඊළඟ එක තමයි ත්‍යාග සීලි දැන් අර නම් සඳහන් කළ ඇත්තෝ මේ කලේ ත්‍යාගයක් පරිත්‍යාගයක් මේ සංසාර සාගරයෙන් එතර වෙන්න නම් නිවන් දකින්න නම් අත්හරින්න ඕන පුළුවන් තරම් අත්හරින්න ඕන ඒ ක්‍රියාව මේ සදහැවතුන් කරනවා මේ ජීවි දකුණ මාධ්‍යකගේ අනුග්‍රහයෙන් මුළු ලෝකවාසී සදහැවතුන්ට පින් කරගන්න තෝතැන්නක් වුණා පින් කරගන්න අවස්ථාවක් සලසා දෙනවා ඒක මහත්ඵල මහානිසංස පිනක් ඔබතුමාට එක පැත්තකින් ඒ ඇත්තන්ට ලොකු පිනක් ඒ ඇත්තන්ට පිනක් කරගන්න අවස්ථාවක සුදුසු තැනකට නැති තැනකට යමක් මෙතෙන්ද මේදී වී යුතුයි කියන ස්ථානකට මේදී කෙරෙනවා ඉතින් ඒ නිසා ඊළඟ ඒ කාරණවල ඒ ඒක තමයි කළ යුත්තේ අනිවාර්යයෙන්ම ලෞතුරු බණ අහන්න ඕන ලෞතුරු ආබුදුරජාන් වහන්සේ දේශනා කරපු සිස් සද්ධර්මය අහලා තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න ඕන අහපු ධර්මය යෝනිසෝ මනසිකාරයම සාබලලා ධර්මානුකූල ජීවිතයක් හැඩගස්වාගෙන දෙලොවිස්සුව පිණිස යමක් කරගන්න ඕන ඒ ඒ ඒ ඒ අනුව නිරන්තරයෙන්ම ධර්මය අහලා ධාරණය කරගෙන ඒ ධර්මානුකූල ජීවිතයක් හැඩගස්වාගෙන කටයුතු කරන වගේම ඊළඟ කාරණේ ඒ තමයි ඒ විදියට ඔය කාරණා හතර සම්පූර්ණ වෙනකොට සද්ධා සීල සුත ත්‍යාග ඔය හතර සම්පූර්ණ වෙනකොට ප්‍රඥාව ලැබෙනවා නුවණ පහළ වෙනවා යා යුතු මඟ පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කළා සීල සමාධි ප්‍රඥා දිනු කරගෙන නිවනින් සැනසෙන්න පුළුවන් එහෙමයි ඉතින් මෙවැනි ධර්ම දේ ශාලාවල් ඉදි කරන්න මේ ආකාරයෙන් හික්මිච්ච නැති ඇත්තන් හික්මවා ගන්න ස්ථානයක් ඉදි කරන්න සංසුන් මනසක් ඇති කරගන්න නිවන් දකින්න අපේක්ෂාවෙන් ඉන්න ඇත්තන්ට ඒ නිවන් දකින්න මාර්ගයේ පිවිසෙන්න ස්ථානයක් ගොඩනගා දීම මහත්ඵල මහානිසංස පින්කමක් මේ දායක වුණු ආධාර කළ ඒ හැම දිනාටම නමින් මිය ගිය සියලු මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා උතුම් නිවනින් සැනසේවා ඒ අනුව සහ උදව් උපකාර කරන ජීවත්ව සිටින හැම දිනාටම ඒ නම් සඳහන් වුණු හැම දිනාටම තුරුණුවනේ අනන්ත ගුණ බලයෙන් සුවිසි මහා ගුණ බලයෙන් ඒ ඇත්තන්ගේ සියලු බලාපොරොත්තු සමෘද්ධිමත් වේවා නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ උදා වේවා ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ආර්ධිමත් ජීවිත ගත කරන්න වාසනා උදා වේවා ටීවී දකුණ මාධ්‍ය එකකයට විශේෂයෙන් ඔබතුමා ඇතුළු සෑම දිනාටමත් සපතක්ම සාන්තියක් සැනසීමක් උදා වේවා පැතිරීගෙන යන මේ දරුණු වෛරසය දුරින් දුර වෙලා විපසමනය වෙලා නිරෝගී ජීවිත ගත කරන්න පින්දහම් සිදු කරගන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු 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 විශේෂයෙන්ම අපිට උමනා උනේම
මේ රාත්‍රිය වුණත් අතරම උදෑය ඉඳලා ආවත් අපිට මේ ස්ථානය හැම විටම අපි හිතනවා නිවැරදි ආකාරයෙන් මේක සංවර්ධනයට පත් කරන්න ඕන ඒ නිසා තමයි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදියට මේ ස්ථානයට නිරන්තරයෙන්ම පැමිණෙමින් මේ කටයුතු සොයා බලලා ඉදිරියටත් අපි සිදු කරන්න විශේෂයෙන්ම මේ කටයුත්තේදී තවමත් අපිට තියෙනවා විශාල වැඩ කොටසක් අපි හැමදෙරනේ කපරාරු කරන්න තියෙනවා තව අපිට ජනෙල් ලුලුවහ විශාල වැඩ ප්‍රමාණයක් තියෙනවා අපි ටිකෙන් ටික ලෝකයේ තියෙන තත්ත්වයන් එක්ක තීරුම් අරගෙන ටිකෙන් ටික අපි සිදු කරන්න උත්සාහ කරනවා ඔබට හැකියාවක් තියෙනවා මේ වගේ උතුම් වූ සත්කාරයක් වෙනුවෙන් සදහම් සත්කාරයක් වෙනුවෙන් ඔබට උපකාර කරන්න ඇත්තටම මේ හරහා තමයි ඔබගෙන් ලැබිච්ච දේවල් වලින්ම තමයි මේ තරම් දිගු ගමනක් අපි ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම මාස දෙකමාරට එහෙමයි අපි හඳුන මාස දෙකමාරක් කාලයක් තුළ ලැබිච්ච හැම දෙයකින්ම අද අපි වෙනස්කම් ශාල ප්‍රමාණයක් කරලා තියෙනවා ඉතින් අපි බලනවා සුදුසු තැනක් සුදුසු දෙයක් කළ යුතු ස්ථානයක් ඉතින් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නැහැ විහාර ගයක් නැහැ ඉතින් ධර්මශාලාව අපි දැනට හදාගෙන යනවා ඉතින් බොහෝ අඩුපාඩුකම් සහිත ඉතාම අති දුෂ්කර ගම්මානයක තියෙන මේ විහාරස්ථානය සංවර්ධනයට ලක්කරන එක අපි ගිහි සමාජයේ විදියට අපේ කරමත උරමත පැවරිච්ච වගකීමක් විදියට තේරුම් අරගෙන තමයි අපි හාමුදුරනේ මේ කටයුතු අපි සිදු කරන්නේ පළවෙනි දේ තමයි අතරම මේ හරහා අපි සිදු කරන්නේ අපේට හිතට සැනසීමක් ලක් කරලා ජීවිතයට සතුටක් ගෙනීම තමයි අතරම අපේ හැමගේම වගකීම් බවට පත් වෙන ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදීත් මේ සිදුවන සමාජ සත්කාරය විශේෂම විහාරස්ථානයේ සංඝවත්තමා සදා මන්දිරේ කටයුතු ඉදිරියටත් සිදු කරන තත්ත්වයන් ඔබට ගෙනීමේ බලාපොරොත්තුෙන් සමු ගන්නවා බොහොම ස්තුතියි අද දවසෙත් අපිත් එක්ක රැඳී සිටිය උතුම් ප්‍රේක්ෂක සමාජය වගේම පින්වත් සදහත්වත් ඔබ සැමටම මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න